ඔංගොස් ඉඳගද්දි කෙල්ලිගම් ගලා එන අරු දර්ශනීය වන තැනකේ ආත්පස අන්ධකාරයේ තිබුණද හෝටලයේ දැල්වූ අලංකාර විදුලි පහන් එළියෙන් අවට සෙරියක් ගෙන ඇත. මොනවාද බබා කන්නේ? අයියා බල්ල ඕඩර් කරන්න. මට නම් බඩගිනිත් නෑ. බත් කන්න බෑ නේද? සැන්විචස් ඕඩර් කරමුද තේ එක්ක? හැබැයි අයියා රැට බත් කන්න ඕන. ඔහු සිනාසුණියේ. මේ ආදරණීය අනට කීකරුවන්නට ඔහු කැමතියි. මේ ජීවිතය පුරාම එසේ ඉන්නට ඔහු කැමතියි. එහෙත් බබා පොටැටෝ චිප්ස් කන්න ආසයි නේද? කොහොමද දන්නේ? මං දන්නවා. කොහොමද කියන්න? දවසක් මං දැක්ක ආසාවෙන් කනවා. ආස තමයි. ඉස්සර අම්මා හදනවා. සමහර දවස්වලට මං ඒව විතරයි කන්නේ. ඔහු අල චිප්ස් පිගානකුත් ඇඟනුම් කළේ. තමාගේ ආශාව නෝ මේ ටික දවසට කොතරම්නම් පිනවුවාද? සුවා බැලුවාද? එවන්න ඕට හිට අනිද්දාම තවත් කෙනෙකුගේ ආශාවන් පිනවන්නට සූදානම් විය යුතුය. ඇයට හීලිනි. ජීවිතය මව ඇත්තේ කොතරම් ක්‍රූර ලෙසද? ඔහු සමග ඔහුගේ දුක සමග අවංකවම වචන දෙකක් කතා කරන්න රැය ආශාවෙන් උන්නාය. ඇය ඕනෙන් කළ යුතුමෝ යුතුමෝමයි ඇයට සිතුනේ. ලෝකයේ කෙසේ කියද ඔහු තමහා පහුගිය කාලේ ආත්මීය ලෙස කතා කළේ. හදවත විවර කළේ සමීපතම ආදරණීයකු ලෙසිනි. මේ මොහොතේ තමාට හිතරීදීමක් කරදරයක් මානසික අවුලක් තිබුණනම් ඔහු දුටුගනු කුමාරයෙක් මෙන් ජීවිතේ ඉවී ඉන්නේ. එහෙත් ඔහු එනින් තමා කළේ කුමක්ද? විමුක්ති ඉන්නේ තදබල සිත වේදනාවකිනි. එහි අතාර්ථයකි. අයියේ එහන ගැඹුරේ. මං අහගෙන බබා ඉන්නේ. විමුක්ති සීතල අයිස් වීදුරේ පිටේද බැඳුණු දීවින්දු අතින් පිසමින් කතා කළේ. අයියාගේ හිත හරි නෑ නේද? මුණ ගොඩාක් කරදර තියෙන කෙනෙක්ගේ මූණ වගේ. තව ටික දවසක් ගියොත් ලෙඩ වෙයි. ඔය ගින්දර ටික නිවා ගන්න බැරිද අයියේ? තරුණයා දිනෙත් ඇස්සේ එවිටේ. බොමට ලැබෙනව නම් විතරක්. ඒ දැස්සල වේ ඒ කතාවේ. මලයාලා ශාස්ත්‍රකාරයා කිව්වනේ බබා මහත්තයා නෙත්තරම නැති වෙනවා කියලා. හරි දෙයියනේ ඒත්. ඔව් කියන්න බබා. අන්තිමට හිතේ තියෙන දේ ඉෂ්ට වෙයි කිව්වා. වෙන දෙයක් වෙයි නේද? දුක් විඳින එකේ. දුක් විඳිනේ හිතලද? හිත අනන්නේ අපි කියලාද? කියන්න බබා. හිත අපේ නම් අපි මෙහෙම දුක් විඳින අරිනවද? වර්ෂ අසාගෙන උන්නාය. ඕගේ ආවගේ සාධාරණේ. ඔය හිත කොහොමරි හදාගන්න බැරිද? අයියාගේ මූණ දිහා බලන් ඉන්න බෑ. මොනවද බලන් ඉන්නකොට වෙන්නේ? අනිත් අයගේ පපුව ඇය කියනට ගියේදී ගිහ ගත්තාය. කියන්න නංගි පිච්චෙනවා. ඔයගේ දැසින් දැස ගත්තේම නැත. ඒවල කඳුළු මතුවනතුරු බොහෝ බලා වුණේ. හැමෝගෙන් පපුව එහෙම පිච්චෙන්නේ නැහැ. වශා කතා නොකළාය. අයියා තීරණයක් අරගෙන අයියාගේ ජීවිතයට මූණ දෙන්න ඕන. නැත්නම් හැමදේම අවුල් වෙනව නේද? තීරණයක් ගන්න තමයි මාත් ඉන්නේ. මොකද්ද? මට මංජුව බඳින්න බෑ. ඔහුගේ තීරණයේද? එහෙත් ඒ තීරණය සැබෑ ලෝකයේදී ප්‍රායෝගික වන්නේ නැත. ඒ තයියට බඳින්නම වෙනවා. ඔහු මං බඳිනවා. මං ආදරය කරන ගෑණිව. ඉන්පසු ආශා කතා කළේ නැත. ඇයිට ඉන්පසු කතා කරන්නට බියක් දැන්නේ? අවිස්සාවේ ලෙසට මහ වැස්සේ. සබර්ගම අහස පුරුදු ලෙසම වැඩපටන්ගෙන තිබුණේ. ඒ වැස්ස පුදුමාකාර වැස්සකි. විමුක්ති වාහනේ වයිපරි අන්තිම අංකයටත් දැම්මේය. එහෙත් අඹගිඩි තරමට වැටෙන වැහිපොද වාහනේ වීදුරුවට වැන්නේ සටසටස් ගාමිනි. වාහනේ ඇතුළත සීතලද වැඩි විය. වාෂා දේවුර හකුලා ගණද්දී විමුක්ති වායු සමීකරණය අඩු කළේ. මාර වැස්සන්නේ බබා. රත්නපුරේට එහෙම තමයි අයියේ. සිංහරාජය ළඟයිනේ. මට නම් මේ වැස්ස පුරුදුයි. ධාරානිත් බාත අනුරා වැස්සක් මැදින් හුදකලාවේ වාහනේ යන මේ සුන්දර තරුණයා තරුණියත් අතර කුමක් හෝ සිදුවේ හැකේද? රාත්‍රිය වැස්ස සීතල හුදකලාව දුක පාළුව ඒ සියල්ල වාහනය තුළ කුටි වශයෙන් තිබුණි. ඒ සියල්ලට වඩා ඕන් දෙදෙනා මුන්නේ හුදු යෞවනයේ. වැස්ස තවත් වැඩි කරනවා බබා. ඔහු ගුරෙම්මෙන් කීවේ. ඇය වාහනි තුළු අන්ධකාරය මැඳින් ඒ දැස් දෙස බැලුවේ. අයිය තනියම මේ වැස්සේ ආපව් එන්නේ කොහොමද? ඇයි බිඳුණු හඩින් ඇසුවාය. එහෙනම් මාව තියාගනේ. විමුති සරලෙස අවවැද ලෙස පිරිසු ලෙස පැහැදිලි ලෙස කීවේ. වර්ෂාගේ මුයේ බලාපොරොත්තු නොව පැහැදිලි අලංකාර පියුතුරු සිනාවක් ඇඳුනි. තියාගන්න පුළුවන් නම් අදරෑ විතරක් නෙමෙයි මං ආත්ම ගානක් ළඟ තියාගන්නවා. වර්ෂා ඒ ටික හිතුවේ දැන් දැන් ඒ වචනින් පිටවේයයි බියෙන් මිනි. ඒ දෛවය ඔහුට තමාව ගන්නම ගන්න දෙයිද? මං තියාගන්නේ කොහොමද? තියාගන්න කෙනෙක් ඉන්නවනේ. යුවතිගේ කතාවේ යම් අරුතක් ගිය. ඒ තියාගන්නට ගෙනේ නෝනා නම් තමා තියාගන්නා බවය. විමුති වර්ෂාගේ කතාවෙන් තේරුම් ගත්තේ එහි දෙවන අදහසේ. අපේ හිත තියෙනව නේද බබා? එයා හිතන්නේ අපි හිතපු විදියට නෙමෙයි. එයා හිතේ තියාගන්නේ එයාට ඕන කෙනාව. එයා ආදරය කරන්නේ එයාට ඕන කෙනාව. ලං කරගෙන බදාගෙන ඉඹේම ඉන්නෙත් එයාට ඕන කෙනාව. ප්‍රශ්නයක් ඇසිය යුතුය. හේවගේ හිතේ එසේ තියාගන්නේ ආදරය කරන්නේ බදාගෙන ඉඹේම ඉන්නේ කාවද කියාය. අයියාගේ හිතේ එහෙම තියාගන්න ඉන්නේ කාවද? ඔහේ දෙස බැලුවේ නැත. බැලුවනම් තමාගේ දිනෙත්තුල ඒ නම ලියවි තිබෙන බව ඔහුද දනි. තනිවන්නට යන අසරණ කෙල්ලට බොරු බලාපොරොත්තු පටවන්නේ ඇයි? කවුද කියලා අහන්න එපා බබා. එක්කිනෙක තියන් ඉන්නවා.
මාත් උඩමළුවෙම කෙනෙක්ව තියන් ඉන්නවා වශාර දැස්සේ කියන්නට සිතුනි කෙනෙක්ව හම්බ වෙන්නේ තවත් කෙනෙක්ව හිතී තියන් ඉන්නේ දුකක් නේද අනේ අයියේ ඔව් ඒක දුකක් හරි දුකක් කෑ ගහලා අනන් හිතෙන තරම් දුකක් ඇයි දුක් විඳින්නේ හිතී ඉන්න කෙනා වයින් කරලා දාන්න ඒව රෝහ ඇදස වැළුවේ විමුත්තිගේ දැස්සලෝ තදරත ඇව බියපත් කළේ දෙයියනේ ඇයට සිතින් කියවෙනි කොහොමද ඒක කරන්නේ පපුවේ මස්නහර ඇතුලේ එයා ඉන්නේ උගුල්වල දානද වශා තමාගේම උගුල දෙසට net හොයාගෙන උන්නේ හිරිවැඩියගේ හදවතෙනි බෑ තමයි ඇය දුර්ලස කීවයි ඒ ජීවිතේ පුරාම එහෙම ඉන්න බෑනේ මා දුක් විඳින විඳ හිතන්නේ ඒකම තමා බබා වැස්ස තවත් දැඩි විය විමුක්ති වාහනේ වේගය බාලකර පාරායිනිය විශාල පිනිමාර ගසකට වාහනේ නතර කළේ ඇයි අයියේ යන්න බෑ බබා පාර පේන්නේ නැහැ තසති මොරසූරණ වැස්සේ මේක ගර්ජනාය තද සීතලේ ඒ සියල්ල යටපත් කරන්නට මෙන් වාහනේ තුල මහා ගින්න මලවේගින ඇතයි වාශාර සිදුනේ විමුක්ති ඇදස එකම එක වරක් බලා සුක්කානම් වෙත දෑතම තබා එහි ඉස ගසා ගත්තේ මේ ආත්ම භවයේ දුටු සුන්දරම කුසුම තමාට අඟල් කීපයක් යැයි මේ සීතල රැයේදී පිපිසලේ සුඳ දරා ගන්න නොහැකි ලෙස දැනේ අසරණ දුකින්ද මේ මල එකවරක් සිප ගන්නට බැරුවේ අතිශය සංවේදී වූ තරුණියක වූ විමුක්තිටේ දරා ගන්නට බැරි විය වාශා උදෙස මොහොතක් බලා වුණායි මේ පිරිමි ආත්මය සුවපත් කරන්නට තමාට ලැබේනම් කියා ඇර සිතුනි මේවන් රාත්‍රියක මේ මහා හද්දා වැස්සේ ඔහුට තුරුල්ලෝ තප්පරයක් ඉන්නට ලැබේනම් ඒ විනින් ජීවිතේ බොහෝ දේ දන් දෙන්නට මේ රැයේ මේ යුවතිය සූදානම්ය විනාඩි ගණනකට පසු ඇය විමුක්තිගේ හිස මත සිය සුරත තබුවාය මේ මොහොතේදී ඇගේ සුරත වැගුලමින් තිබුණි අයියේ වර්ෂාගේ මුින් වචන පිටුවේ යමාරෙන් ගොරෝදයක් මිනි ඇයි මේ අනේ ඔහොම ඔළුව ගහන් ඉන්න එපා දුකයිනේ විමුක්ති කතා කළේ නැත අනේ ඕනතර රැයලා මට්ටම් ගෙදර යන්න පුළුවන් ඒත් අයියෝ මේ මහරය තනියම මම මේ වැස්සේ එවන්නේ කොහොමද ඒ නිසා අපි ඉක්මනට යන් විමුක්ති හිසෙසෙයි ඉන්පසුවේ ඔහු දේවරසෙන් දිනෙත් පිසතා ගණිද්දී ආයේ පොදුමින් බලා වුණාය මේ හද්දා වැසි වසන රාත්‍රියේ ඔහු තනියම රත්නපුරෙන් යවන්නට වාශාර බිය සිටිනි මෙවැනි තද වැසි දිනවල රත්නපුර කොළඹ හයිලෙවල් මාර්ගයේ වාහන අනතුරු වීම සුලභ සිදුවීමකි කොළඹ හයිලෙවල් පාර කාපට් දමා තිබුණ නිසා ලිස්සන සුලියේ ඔහුගේ රිය පැදවීමේ වේගය ඇය දනී අපරාධ මං ගෙදර ඉන්න ආවේ ඔක්කොම මන් නිසානේ දැන් බලන්න මේ මහා වැස්ස තනියම යන්නේ කොහොමද අයියෝ යවලා මං ගෙදර සැනසීමින් ඉන්නේ කොහොමද එසේක කියන්නේ එක්කෝ අම්මා කෙනෙක්ගේ පපුවගේ නොවේනම් බිරිඳකගේ පෙම්වතියකගේ පපුවගේ පිරිමින් නිස තම හදවතේ සැනසීම නැති කරගන්නේ මේ තුන්දෙනා පමණි වාශා තමගේ ජීවිතේ කවුද මාව තියාගන්නෙත් නෑනේ මං තනියම යන්නම් බබා ඇගේ පපුව ඕස්කා දැවි ගියේ මේනි ප්‍රශ්නයකට වචනින් පිළිතුරු දීම කොතරම් පහසුද එහෙත් ඒ හදවතින් විඳවා ගැනීම කොතරම් දුෂ්කරද අනේ දේනේ අපරාධිනේ මාව බස්සවන්නාවේ මට බස් එකේ එන්න තිබ්බා ඕ කිසවන් නොකිය බලා වුණේ ජීවිතය ලද මෙවැනි කුඩා නිමේෂයකින් හදවත කොතරම් සතුටටපත් වෙනවද ඒ දන්නේ හදවතම පමණි තනීම ආවනම් බබා බස් එකෙන් බැහැලා මේ මහරෑ වැස්සේ ගෙදර යන්නේ කොහොමද මේ වෙලාවේ කෙල්ලෙකුට පාරේ බැහැල යන්න පුළුවන්ද සැබෑ කුරුවිටින් බස් සතමම පමණ පහින් ආයේදී නොයනා ආයේදී ත්‍රිවිලයේ මේ මහරෑ වැස්සේ ත්‍රිවිලයර් සුවාගන්නේ කෙසේද රත්නපුරේට නාකබන වැහි වැටිදී කුරුවිට නගරයෙන් පාළුවටයයි තනීම යන්නත් පුරුදු වෙන්න ඕනනේ අයියේ ජීවිතේ හැමදාම බස්සන්න අය හම්බ වෙන්නෙත් නෑනේ හදවත ඇතුළන්තෙන් අනුකම්පාව උපරමින් විඳින්මින් ඇයි කීවාය ජීවිතේ විදාලා තනිකමට හදවත පුරුදු කරනු වෙන අය අනුකමක් කරන්නද ජීවිතේ හැම ගත කරන්න බෑ බබා කවුරු හරි ඉන්න ඕන ඔව් කීවේ සන්තාපනි අම්මා තාත්තලා අයියලා නෑනලා ඔක්කොම ඉන්න අයියටත් හිතෙනව නම් ජීවිතේට කවුරු හරි ඉන්න ඕනේ කියලා ඒ කවුරුවත් නැති මට කොහොම හිතෙන්න ඕනේද යුවතියගේ තර්කය සාධාරණයි මුලින්ම ආදරණියන් හමු යුවතිය හුදකලා වුවන්ටේ උන් ජීවත් වෙන්නේ අඳුරු පිංගවල වලේ බබා හිතන්නේ බබාට කවුරුවත්ම නැහැ කියලාද ඇයි බිම්බලාගෙන උන්නේ කියන්න බබා කවුරුවත්ම ජීවිතේ වටින්නේ තමන්ගේම අය ඇයි ඇත්ත නංගි තමන්ගේ කියන්න කෙනෙක් තමයි ඉන්න ඕන අයියට ඉන්නවා ඔහ සිනාසුනා පමණි එහෙත් ඒ කතාව හදවත පිළිගන්නේ නැත ජීවිතය අදින් හිටින් හෝ ලබන සතින් නිමා නොවේ ජීවිතයේ දිගේ මේ වේදනාවන් තව දුරය සංසාරේ තව ඈතේ ඒ දුර යන්නට කෙනෙක් අවශ්‍යයි ඒ පාද පරිවාරිකාව වෙනත ගැටි ඇත. එය සන්ත කරගෙන දුෂ්කරය. අතිශයින් දුෂ්කරය. මේ වැස්ස පායන් නැද්ද බබා? රත්නපුරේට වහින වැස්ස එහෙම පැයෙන් දෙකින් තුරල් කරන්නේ නැහැ අයියේ. මෙහෙම වහින්නේ හද්දා වෙයි. හෙට පාන්දර වෙනකල් වහයි. බබා වැස්සට ආසද? දවල්ට වහිනවට ආස නැහැ. රැයට වහිනකොට ආසයි. එහි මොකද? රැයට වහිනකොට ජොලි. හොඳට පොරවගෙන නිදා ගන්න පුළුවන්. වහිනකොට හිතට හරි පාළුයි නේද? අයියටත් ඒක දෙන්නවද? මෙල්බන් වල හොස්ටල් එකේ ඉඳිද්දි වහිනවා
මං ඒ වගේ දවස්වලට හොස්ටල් එකේ බැල්කනිවලට වෙලා ඔය වැස්ස දිහා බලන් ඉන්නවා. ඔබ තේරුම් ගැනීම පහසුය. හඳුනා ගැනීම සරලයි. ආදරය කළ යුත්තේ එවැනි හදකටේ. මං කියන්නම් අයියා අපේ ගෙදරින් කෑම ටිකක් කාලා ටිකක් ඉඳලා වැස්ස තුරුල් කළාම යන්න. බබා කිව්වේ මේ වැස්ස තුරුල් කරන වැස්ස නෙමෙයි කියලා. එහෙම වුණාට අවුරුදු ගානකට පස්සේ අයියා අපේ ගෙදරට එන්නේ. බත් කට නොකා යන්න බෑ. කුරීට නගරේ පසුයේ. වෂා දෑත් බැඳගෙන බලාවන්නේ ඌට පාර මතකදයි කියායි. ඔහොම නිවසට යන්නේ වසර දෙක තුනකට පස්සේ. ඒ කාලේ අතරතුර මගේ දවස බොහෝ දේ වෙනස්සේ. වෂා කිසිවක් කතා නොකර බලා වුණාය. මහ වර්ෂාව නිසා පාර සොයා ගැනීම දුෂ්කරයි. පාරට මීටර් 100 200 පමණ තිබීදී වෂා පරිස්සමෙන් ඌ දෙසම බලා වුණාය. ඌ ආනේ හරවන්නට දකුණු සිග්නල් දමද්දී ඇයට පුදුම සිතුණි. ඊටත් වඩා ඇයට පුදුම සිතුණි ඌ සසර පුරුද්දකට මෙන් විහාර මාවතට පාහනය හරවද්දී. වෂාර සිනාගේ ඉමේට මේ